මොකදම ඒවාද කලින් ඇවිල්ල. ඔවු කලිමාව හම්මෝ මටනං හරීම මහන්සි ඇත්තද එමි මොකද මේවා දුකෙන් වගේ 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 නෙමෙයි දුකින් තමයි ඒ මොකද හොඳ ටෝම දුකින් වාටිතින් දුකෙන්ට හේතුවක් නෑනි නැත්ත මොකදනේ ඔයා ඉතින් අද පන්තියට ආවෙත් නෑනි මම ඉතින් එන්න කියලා ටීචටත් කිව්වා මේ ඇයි ඔයා දන්නේ නෑනි අද පන්තිය ළමයි මට සේරම හිනා වුණා හිනා වුණා ඒ මොකද මිස් මට කිව්වා පැන්සල කියන පදයට බහුවචනේ කියන්න කියලා ඉතින් ආත කියන්න බැරි වුණාද බැරි බැරි වෙන්නේ කොහමද අනේ මට ඈ එහෙනම් මොකටද බනින්නේ ආ ඒකනේ මම මේ කියන්නේ මොකටද මට බැන්නේ මං එකපාරටම කිව්වා පෑන කියලා පෑන ඔව් ඒත් බැන්නා පෑනේ නුත් කරන්නේ ලියන එකනේ එතකොට තමයි සේරම එක මට හිනා වුනේ බලන්න කොච්චර වැරදිද කියලා මොකද 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 හිනා වෙන්නේ හිනා වෙන්නේ ඉතින් අහන්න දෙයක් ඈ අව් 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 ඔයාටත් ඉතින් මට හිනා වෙන අයම තමයි ලොකු හරි 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 මේ 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 අහන්නේ මේ මට බෑ මං අහන්නේ ඔයා කියන කිසිම දෙයක් ඔව් නෑ 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 අහන්නකෝ බෑ දන්නති දේ ඉගෙන ගන්න ඕන කේන්ති අරගෙන බෑනේ එහෙනම් ඉතින් මටත් කියලා දෙන්නකෝ හ ඉතින් මං කියලා දෙන්න තමයි මේ හදන්නේ වා තාම කේන්ති එන්නේ කියලා දෙනවා තමයි කියලා දෙනවා කියලා දෙනවා කියලා මට දැන් හිනා වුනේ මොකද හිනා වුනේ හිනා හා හා හරි හරි ඒකට සමා වෙන්නකෝ ඒක වචන කියන්නේ එකයි කියන එක ඉතින් මං කිව්ව හරිනේ ඔය බලන්නකෝ හරි ඒ කොහොමද හරි වෙන්නේ ඇයි අනේ ඔයාට කියන සිංහල තේරෙන්නේ නැහනේ හරිනේ පැන්සල වගේම පෑනත් එකක් නේ මේ මෙතන එකයි මේ එකයි ඒ උනාට ටීච ඇහුවේ පැන්සල කියන නාම පදය බහුවචනෙන්නේ ඒ බහුවචනේ අනේ මේ යමි මට කියන්නකෝ බහුවචනේ කියන්නේ මොකක්ද කියලා ඒකනේ ඔයා ඒකේ තේරුම දන්නව නම් ඔහොම පටලව ගන්නෙ නැහැ. මොකද්ද බහුවචනයක් කියලා කියන්නේ? කියන්නකෝ බලන්න. ඔන්න අහගන්නකෝ. ඈ එකකට වැඩි වුණාම තමයි බහුවචන කියන්නේ. ආ හරි 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 මට තේරුණා. දැන් මොකද්ද තේරුණේ? එහෙනම් ඉතින් උත්තරේ පැන්සල දෙකයි. වැරදි. ඈ වැරදි. වැරදි වෙන්නේ කොහොමද අනේ දැන් ඔයාමනේ කිව්වේ එකකට වැඩි නම් බහුවචන කියලා. හරි හරි එතකොට අපි කියන්නේ පැන්සල් දෙකයි නෙවෙයි. ඈ එහෙනම් පැන්සල් දෙකයි කියලා. මොනවා? පැන්සල් දෙකයි? ඈ මම කතා කරන්නේ ලියන පැන්සල ගැන අනේ. මොනවා කතා කරනවද මන් දන්නේ නැහැ මේ පැන්සලක් ගැන. ඈ ඇයනේ හැමදෙසෙම පටලව ගන්නේ පැන්සල් නෙවෙයි. හරියට අහගන්නකෝ. ඈ පැන්සල් පැන්සල් ඒ කියන්නේ මේ 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 පැන්සල කියන එකේ බහුවචනය මේ මේ පැන්සල් ඒ වගේම පෑන කියන නාම පදයේ බහුවචනය පෑන් පෑන් පැන්සල් පෑන් පැන්සල් ඕ පැන්සල් හරි හරි මම ගිහිල්ලා මට හිනා වෙච්ච අයට උත්තරී කියලා එන්නම්කෝ දැන් කොහෙද යන්න හදන්නේ පන්තිය ඉවරයිනේ මම එයාලගේ ගෙවල් වලටම ගිහිල්ලා උත්තරී කියනවා මොනෝ එනවා මට හිනා වෙන්න පැන්සල් 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 එමි එක්මන් දෙන්නක මොකද්ද කරන්නේ? අම්මා බලාගෙන තින ඔහොම ගිහලා නම් හරියන්නේ නැහැ. මන්නම් ඉතින් අඩියක් හොල්ලන්නේ නැහැ මෙතනින් ආයේ නම් අම්මෝ මට බෑ. අයියෝ. කවදාවත් නැතුව ආද මොකද මේ වෙනස් වෙලා? ඇයි මතක නැද්ද? පිටණිය ටිකක් සෙල්ලම් කරලා යමු කියලා කිව්වනේ මං. ආ ආ මේ
ඊට කලින් අදවාට නොතේරිච්ච යුගල පද ගැන මගෙන් අහගන්න ඕන කිව්වා නේද? මම එහෙම කිව්වනේ. මේ ඒ වුණාට මට නම් හිතෙන්නේම සෙල්ලම් කරලා ගියා නම් හොඳයි කියලා නේද? වරක්ුණොත් අම්මා හදපු කෑම නෙවෙයි. හපොයි දෙයනේ. මොකද එහෙනම් මෙතන තවත් බලාගෙන ඉන්නේ. ඉක්මනට යමු. මේ පොඩක් ඉන්නකො. ඇයි? හැබැයි පොරොන්දු වෙන්න ඕන කාල ඉවර වෙලා යුගල පද ඉගෙන ගන්නවා කියලා. අයියෝ හරි 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 මම පොරොන්දු වෙන්න ඉස්සලා කාලා ඉඳිපායේ. එමි කාල ඉවර නම් එන්න. මොනාදනේ තවත් කරන්නේ? මමත් මේ සෙල්ලම් කරන්න යන්න බෝලේ හොයනවා. බෝලේ මොකටද? ඇයි යන්නේ සෙල්ලම් කරන්න යන්න? ඇයි එතකොට පොරොන්දුනේ යුගල පද ඉගෙන ගන්නවා කියලා? ඉන්න ඉන්න මම එනෝ. හරි ඔන්න මං ආවා. ඕන්න මං පොතත් අරගෙන ආවා. දැන් එහෙනම් සෙල්ලම් කරන්න බෝල හොයනවා කිව්වේ? ඒ කොහි සෙල්ලම් කරන්නද තනි? ඔයා පාඩම් කරන්න කතා කරානේ. හොඳයි හොඳයි හොඳයි. එහෙනම් හොඳට අහගන්නකෝ. ඈ පාඩම යුගල පද. හෝ 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 පොඩක් ඉන්න පොඩක් ඉන්න පොඩක් ඉන්න මම්මි පොත පෙරලා ගන්නකම් පොඩක් ඉන්න. මම ඉතින් ලියා ගන්නත් එපායේ. ඔයාගේ උනන්දුව ගැන නම් මට හරීම සතුටයි. උනන්දු නොවි පුළුවන්ද? මේ පාඩම ඉවර වෙච්ච ගමන් සෙල්ලම් කරන්න යන්න ඕනේ නේ. ඒක තමයි මේ උනන්දුව. හරි ඉතින් දැන් පටන් ගන්නකෝ. පාඩම් කියලා දෙන්නකෝ. හවස් වෙගෙනත් ඉනවනේ. හරි ඔනේ නාගන්නකෝ. හරි. යුගල පද කොටස් 4කට බෙදන්න පුළුවන්. යුගල පද කොටස් 4යි. පළවෙනි එක තමයි පද දෙකේම තේරුමක් තියෙන යුගල පද. මොනවා කිව්වා? තේරුමක් නැති යුගල පදක් තියෙනවද? තේරුමක් නැති නෙමේ තේරුමක් තියෙන. ඔන්න අහගන්නකෝ. කියන්න බලන්න. හත්ටි මුට්ටි. හත්ටි පොඩක් ඉඳ. හත්ටි මුට්ටි. හත්ටි මුට්ටි. කැඩුම් බිඳුම්. කැඩුම් බිඳුම්. වට්ටි පෙට්ටි. මොනවා කිව්වා? වට්ටි පෙට්ටි. මේ වගේ යුගල පද තමයි ඒවා. හරිනේ. ඒ පද දෙකේම තේරුමක් තියෙනවා නේද? ඊළඟ එක තමයි පද දෙකෙන් එක පදයක විතරක් තේරුම තියෙන යුගල පද. එකකට තේරුමක් තියෙනවා අනිකට නෑ. ඔව්. හරි පුදුමයි නේද යමියෝ? ඔව් නහගන්නකෝ. මුදල් හදල්. පොටකින්ද? මුදල් හදල්. ගෝරි බෝරි. ඒ මොනවා කිව්වා? ගෝරි බෝරි. ඔව් ගෝරි බෝරි. ඒ හරි වචනයක් නේ අනේක. ගෝරි බෝරි. පොටකින්ද? ගෝරි බෝරි. තක්කු මුක්කු. මේවා තමයි ඒකට උදාහරණ. තක්කු මුක්කු. ඔයත් හරියට නිකන් තක්කු මුක්කු වෙලා වගේ තමයි ඉන්නේ. අමි ඒක නෙවෙයි. අපි සීයා කිව්වා මේ නැහිම දෙහින කාලේ කියලා. හරියටම හරි. වා හොඳට පාඩම අවබෝධ කරගෙන තියෙනවා. මේ එතකොට මේ මොනවද මේ කවා පොවා ඈත මෑත අතපය මේවත් මේ යුගල පද නේද? ඔව් ඒ තුන්වෙනි වර්ගය. ඒවට කියන්නේ විරුද්ධ තේරුම ඇති යුගල පද කියලා. හරි 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 විරුද්ධ තේරුම ඇති යුගල පද. හරි ඔන්න මල එකක් ලියාගත්තා. අන්තිම වර්ගය තමයි පද දෙකේම තේරුම සමාන යුගල පද. එමි කියන්න බලන්න උදාහරණයක්. පද දෙකේම තේරුම මොකද්ද කිව්වේ? උදාහරණයක් කියන්න බලන්න. පද දෙකේම තේරුම සමාන ඔයි ඉතින් ඉක්මනට කියන්න. මේ මතක් වෙන්නේ නෑ නියනි. ඕනේ නම් අහගන්නකෝ. ලෙහෙසි පහසු. ලෙහෙසි පහසු පොඩකින්ද? තුරුලිය. තුරු
සුළිය. රණ්ඩු දබර. රණ්ඩු දබර. අපි දෙන්න කවදාවත් එහෙම වෙන්නේ නැහැ නේද? රණ්ඩු දබර. අපි කෑම බීම තමයි ඒකට උදාහරණ. මොකක් කිව්වා? කෑම බීම. කෑම බීම? ඔව් ඈ. අන්න ඔයා වැරදි වචනයක් කිව්වා. අයියෝ. වැරදි වචනයක් කිව්වා? ඈ? හරි හරි. ඒක හරි. අයියෝ කෑම බීම කිව්වහම මට බඩගිනි වැඩි වෙනවා නේ. ඒක දන්නේ නැද්ද? අයියෝ. හරි හරි. මං යනවා මොන හරි කන්ද. මේ ඉතුරු ටික ලියන්න. කොහෙද යන්නේ? තාම පාඩම ඉවර නැහැ මේ. එමි. අයියෝ. කතන්දර පොත් කියවන්න කවුරුත් කැමතිනේ. අලුත් විදියකට කතන්දරයක් කියවමුද? මේ කතාවට අනුග්‍රහය දුන්නේ සමනල දැනුම ප්‍රකාශන ආයතනය. තේ දුණු පාලම. හීන් වැහි පොදට ඉර එළියත් හාද වෙලා. අපූර්ව බලාගෙන හිටියා. මල් සමනලුන් පාට කරන්නේ තේ දුන්න. මටත් ආසයි බලන්න. තේ දුන්නේ මාව එක්ක යන්න අපූර්ව හිතුවා. තේ දුන්නේ අපූර්ව ළඟටම පාත්තුණා. හනිකට නැගගත්තා. අහසේ පා වුණා. අපූරු ගමනක්. මල් වලට සමනලුන්ට පාට පාට පෙත පෙතා ගියා. ලස්සන බල බල අපූර්ව සතුටු වුණා. ආයෙත් දවසක ලොකු රෝමක් යමු. අපූර්වා තේ දුන්න පරිස්සමෙන් සිපගත්තා. ඔයාලා බලපු මේ කතා පොතෙන් දැන් ඔන්න පුංචි ප්‍රශ්නයක් අහන්නයි යන්නේ. හරි උත්තරේ ලියලා එවන යාළුවන්ගෙන් එක්කෙනෙක්ට සමනල දැනුම ආයතනයේ වටින කියන කතන්දර පොත් පාර්සලයක් තේගි ලැබෙනවා. එහෙනම් බලමු අද අපේ ප්‍රශ්නය. නම් හරි උත්තරේ ලියලා එවලා ජයග්‍රාහකෙක් වෙන්න. ඔයාලගේ උත්තරේ ලියලා එවන්න ඕනේ තැපැල් පතක. ඔන්න අමතක කරන්න එපා. මේ බලන්නකෝ අපේ යාළුව අපිට එවලා තියෙන දේවල්. කෝ බලන්න. මේ බලන්නකෝ. ලස්සන නැටුම් ගැයුම් ගොඩායි. මේ අපි මේවා හැමෝටම පෙන්නමු. ඔව් හැමෝටම පෙන්නමු. අපි මුළු ලෝකෙටම පෙන්නමු. එහෙනම් අපි දැන් බලමු. Kids Talent. කුරුටු ගෑම හොඳ නෑ ඉරි ඇඳලා අසුන් කඩා බිඳ දමා නොයන්නේ ඔබේය මේ බස්රිය රැකගන්නේ ඔබේය මේ බස්රිය රැකගන්නේ ගල් මුල් ගසලා මුව පොඩි කරලා එපා පුංචි ළමයිනි පොර කන්නට පේලි සැදී බසයට නැගගත් විට මුතු ඇමුණු අවාගේ මුතු පොටකට අපි දෙන්නන අත්තට හතන්න අපේ යාළුවෝ කොටක් කැමති. ඒ අත්තට වල ෆොටෝ වගේම වීඩියෝත් අපේ WhatsApp අංකයට අපිට එවලා තිබුණා. ඉතින් අපි හිතුවා ඒ යාළුවන්ගේ දක්ෂතා ඔයාලට පෙන්නන්න. දැන් අපි බලමු අපේ යාළුවෝ හදපු ලස්සන නිර්මාණ ටිකක්. මේ Kids Craft.
මියමි වැඩසටහනේ අපි ඉදිරිපත් කරන UNME වැඩසටහනට ගොඩාක් පුංචි යාළුවෝ එකතු වෙන්න ආසයි කියලා අපිට WhatsApp message එවලා තිබුණා. ඉතින් එහෙම තෝරගත්ත යාළුවෙක් එක්ක තමයි අද මම මේ කතා කරන්න යන්නේ. කවුද මේ අපිත් එක්ක එකතු වෙන්න පුංචි යාළුවා? කෝ බලන්න. කෝ අනේ තාම නෑනේ. You and me වැඩසටහනත් එක්ක එකතු වෙච්ච මේ පුංචි බබාගේ නම මොකද්ද? ආර්යා. ආර්යා. අනේ මේ පුංචි බබා ඉස්කෝලේ යනවද? කොහෙද ඉස්කෝලේ යන්නේ? මේ බබා කොහෙද ඉස්කෝලේ යන්නේ? මොන්ටිසෝරියට යන පුංචි ආර්යා තමයි අද අපිත් එක්ක UNME වැඩසටහනට එකතු වෙන්නේ. මේක නෙවෙයි, ඔයාගේ ඔය අතේ තියෙන්නේ මොකද්ද? අරලිය මල. මොන පාටද? වයිට් කලර්. වයිට් කලර් කියන්නේ සිංහලෙන් සුදු පාටටද නිල් පාටටද? හොඳයි හොඳයි. ආර්ය බබා අපිට කියන්නකෝ බබාගේ ඉස්කෝලේ හොඳම යාළුවගේ නම මොකක්ද කියලා. සින්දි බබාටත් කියන්න ඕනේ UNME වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා. හොඳද? හොඳයි. අපිට කියන්නකෝ එහෙනම් මේ බබා ආසම මල මොකක්ද කියලා. මේ බබා ආසම මල් වර්ගය මොකක්ද? සමන් පිච්ච මල්. සමන් පිච්ච මල මොන පාටද? වයිට් කලර්. ඒ වගේම සමන් පිච්ච මලේ රෙඩ් කලර් තියෙනවා නේද? ඒ වගේම ඒ මල හරි සුවඳයි නේද? ඒ වගේ ලස්සන සුදු පාට සුවඳවත් වෙච්ච මේ ආර්ය බබා තමයි අද අපිත් එක්ක කතා කරන්නේ නේද? එහෙමනම් අද ඔයා මොකද්ද ඉදිරිපත් කරන්නේ? එහෙමනම් අපි සින්දුව කියමුද බලන්න? පටන් ගමු. හරිම ශෝක්නි. ඒ වගේ නරක වැඩ කරන්න නැති පුංචි බබෙක් නේද ඔයා? එහෙමනම් අපිට කියන්නකෝ දොඩම් වලට මොකද්ද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. දොඩම් වලට මොනවද ඉංග්‍රීසියෙන් කියන්නේ? ඔරේන්ජ්. වෙරි ගුඩ්. එහෙමනම් අපි තවත් දවසක UNME වැඩසටහනත් එක්ක එකතු වෙමු. එහෙමනම් අපි ගිහින් එන්නම්. බයි. ඔයාලටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. UNME වැඩසටහනට ඔයාටත් එකතු වෙන්න ආසයි නම්, ඔයත් එකතු වෙන්න කැමති නම්, ඔයාට කරන්න තියෙන්නේ WhatsApp එකට පුංචි මැසේජ් එකක් එවන එක. දැන් ඔයා බලන්න ඇති කොයි WhatsApp එකටද එවන්නේ කියලා. ඔයාට පේනව නේද මේ යටින් තියෙන අංකය? ඔයාට කරන්න තියෙන්නේ ඒ WhatsApp අංකයට අපිට කෙටි පණිවිඩයක් එවන එක. එහෙමනම් UNME වැඩසටහනත් එක්ක හම්බ වෙමු. අපිට චිත්‍රය ඔබ යාළුවෝ ලෑස්තිද? එහෙනම් යමු චිත්‍රපිටුවට. පොළොන්නරුවේ ආකාශ්ගේ චිත්‍රයයි මේ. මේ චිත්‍රය අපිට ඇඳලා එව්වේ දිනුලි දිනාරා. වනාසිරිය කියන මේ චිත්‍රය සිතුමිනගේ.
ලොවිඳු ඇඳ ලස්සන දියැල්ල තමයි මේ. මහනුවරින් පැහැසරාගේ චිත්‍රය තමයි මේ තියෙන්නේ. හේෂර බණ්ඩාරගේ චිත්‍රය ලස්සනයි නේද? එමි යමි ලස්සනට ඇඳලෙව්වේ ඕෂධේ කුමාරි. සෙනුත් යුත්මිර ඇඳපු චිත්‍රය ලස්සනයි නේද? මාවතගමින්න ඉඳුවර තමයි මේ චිත්‍ර අපිට ඇඳලෙව්වේ. මේ ලස්සන චිත්‍රය ඇඳේ සනුල. විශ්මිත තමාල්ගේ තමයි මේ ලස්සන චිත්‍රය. පොළොන්නරුවින්න සෙනුගේ චිත්‍රය තමයි මේ. මනුෂ සොනාලැන්ද මගේ ගෙවත්ත තමයි මේ තියෙන්නේ. කෙංගල්ලින්න කවිත් මගේ චිත්‍රය බලන්නකෝ. වයස අවුරුදු 6ක් වෙච්ච පූර්ණිය ඇඳපු චිත්‍රය තමයි මේ තියෙන්නේ. මැදවච්චේ ජයත්‍රිගේ තමයි මේ චිත්‍රය. නින්නාදි සෙවුමිනි තමයි මේ චිත්‍රය ඇඳේ. හිතේෂි ඇඳපු ලස්සන චිත්‍රය තමයි මේ තියෙන්නේ. මේ ලස්සන චිත්‍රය අපිට ඇඳලා ඇව්වේ කෑගල්ලින්න අයෝධ්‍යා. රතුපස්වල හිමිගේ චිත්‍රය තමයි මේ. ඔන්න ඔයාලගේ චිත්‍ර, ලියුම්, අදහස් සේරම අපිට එවන්න අමතක කරන්න එපා. මෙන්න මේක තමයි අපේ ලිපිනේ. නිෂ්පාදක එමි යමි, හඬ කැවීම් ඒකකය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7. ලස්සන ලස්සන චිත්‍ර ඇඳලා අපිට එවන්න ඕනේ. මතක තියාගන්න, A4 ප්‍රමාණයේ කොළයක චිත්‍රය ඇඳලා ඔයාලගේ නම ලිපිනය කොළය පිටිපස්සේ ලියලා අපිට එවන්න. අදත් අපි ගොඩාක් දේවල් අපේ යාළුවන්ට කියලා දුන්නා. එහෙම තමයි, අපි හැමදාම ඔයාලට අලුත් දෙයක් කියලා දෙනවා. අපිට ලියන ඒ වගේම චිත්‍ර ඇඳලා එවන යාළුවන්ට ගොඩාක් ස්තුතියි. ඔයාලගේ ප්‍රතිචාර වලින් තමයි අපි වැඩසටහන තව තවත් ලස්සන වෙන්නේ. ඒ හින්දාම අපි ඔයාලට තව තෑග්ගක් දෙන්න හිතුවා. දැන් ඔයාලා කැමතිම කාටුන් සින්දු අපේ Facebook එකිනුත් බලන්න පුළුවන්. ඒ වගේම අපේ අලුත් Facebook පිටුවක් හදලා තියෙනවා පොඩි තංගේ කාමරේ කියලා. පොඩි තංගේ කාමරේ. ඒ Facebook පිටුවෙන් ඔයාලා ආස කාටුන් ගීත ආයෙත් බලන්න පුළුවන්. ඒ වගේම අපේ YouTube නාලිකාවට ගියොත් පුංචි ඔයාලා කැමති කාටුන් ආයෙ ආයෙත් බලන්න පුළුවන් නේද? අපි මේ හැම දෙයක්ම කරන්නේ පුංචි ඔයාලා වෙනුවෙන්. අනේ, එහෙමනම් අපිට අදට යන්න අවසරද? මේ ලොකු පොඩි හැමෝගෙම ආසම වැඩසටහන එමි යමි. Thank you.